අද ඔය විපක්ෂ ඉන්න නායකයෝ ජනාධිපති සිහින දකිනවා. ජනාධිපති වෙන්න උත්සාහ කරනවා. ඒ ගමන අපි දැන් මීට අවුරුද්දකට කලින් දැක්කට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට යම් පිබිදීමක් තිබුණා. ඒක හරියට අර හුම්බපු බැලුම් බෝලයක් වගේ දැන් පුපුරලා විසිරිලා ගිහිලා තියෙන්නේ. ඒ ජනප්‍රියතාවය අඩු වෙලා. දැන් කලබල වෙලා තියෙනවා රට අස්ථාවර කිරීම තුලින් ජනාධිපතිවරයා තුල ජනතාවගේ හොඳ නාමය අඩු කරන්න ජනතා විමුක්ති පෙරමුණ වගේම සමගි ජනබලවේගය උත්සාහ කරනවා. දුම්රිය වැඩ වර්ජනය ගත්තම විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය ගත්තම මේ සියලු වැඩවර්ජන අද අකුල ගන්න වෙලා තියෙනවා. අප්‍රේල් මාසයේ වෙනකොට හැම සෑම රාජ්‍ය සේවකන රුපියල් 10,000කින් පඩි වැඩි කිරීමක් ජනාධිපතිතුමා මේ අමාරු අවස්ථාවෙත් ලබා දුන්නා. ඒ ලබා දීලා දැන් මාස දෙකක් යන කලින් නැවත ඔවුන් වැඩ වර්ධන ක්‍රියාකලාපයකට ගියා. සමස්ත රාජ්‍ය සේවකයෝම තව රුපියල් 25,000කින් මේ රට ඔවුන් කියන විදිහට බංකොලොත් භාවයට පත් වුණු රටක් නම් අප්‍රේල් වෙනකොට සෑම රාජ්‍ය සේවකන රුපියල් 10,000කින් පඩි වැඩි කරලා තියෙද්දී තව මාස දෙකක්වත් යන කලින් සමස්ත රාජ්‍ය සේවකයෝම වැඩ වර්ධන කරනවා 25,000 ඔවුන්ගේ වැටුපට එකතු කරන්න කියලා. ඉතින් මේක විහිළුවක් නෙවෙයිද?